අයිබෝන් හරිතේ හරියට ගෙනෙන සියත මධ්‍යහන පුවත් ප්‍රකාශයයි මේ මමරුවනි කා කුමාරදාස ප්‍රථම නවදහනි දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය හෙටයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් තීරණය අද ඉන්දියාවට එරෙහි 20-20 ජයග්‍රහණය පන්දියවන්නන් අත මාලිංග කියයි जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वेन अदपेरवरवे आरंभ वुना मेतर एक सच्चातिक पक्षे मंत्री कंडायम रस्वीमक एम पक्षे नायक रणिल विक्रमसिंघ महतागे प्रधानत्वेन अदपस्वरवे पवत्वीमट नियमिताई जनाधिपति गोटाबे राजपक्ष महताके प्रधानत्वेन अद पेरपरुवे कुलहट जनाधिपति लेखम कार्यालयदे आंडु पक्षे मंत्री कंडायम रसवना मेदी आंडु पक्षे प्रधान संविधायक सह सभा नायकया तोरा केनीमट नियमितव तिबेनवा हेट दिने आरंभ वन पार्लिमेंतु सचिवालय संबंधेन सह रजे इदिरी दक्म पिलिबंदव मेदी साकच्छा किरीमट नियमिताई मे अत्र एक्सा जातक पक्षे मंत्री कंडायम रस्वीम अद पसुर्वे पवत्वीमट नियमित बतिमिनवा अद पसुर तुन्ट मिम रस्वीम पवत्वीमट नियमित बवाई अपकल विमसीमक दी पार्लिमेंतु मंत्री जो नमर्तुंग महता प्रकाश कले एक्सा जातक पक्षे नायक रणिल विक्रमसिंघ महतागे प्रधानत्वेन पार्लिमेंतु परिश्रेदी मिम हमु सिदुवीमट नियमिताई म्यात्र अटवन पार्लिमेंतुवे सिवन सभावार्य हेट पेरवरु दहयट जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वेन उत्सवाकारेन विवृत किरीमट नियमितवनवा जनाधिपति दजय उडुकुमुकुरमीन सम्मान वेडिमुर विशेकक समग जनाधिपति वराट मेहिदे उत्तमाचार पिरिनवीम सिदुवनु ऐति जनाधिपति गोटाबे राजपक्ष महता मंगल रस्वीमे मुलसुन गैनीमट नियमित अतर नव आंडुवे प्रतिपत्ति प्रकाशय एहिदी जनाधिपति वरा विसिन इदिरिपत् करनु लबनवा इन अनतुरुव जनाधिपति गोटाबे राजपक्ष महता विसिन पार्लिमेंतु एमथीमे ननतुरुव पार्लिमेंतु तावकालिकव कल्तबीमट नियमिताई नियमित कालयट पेर पार्लिमेंतु विसिरुवा हरीमट एक्सत् जातिक पक्षे सहाय लबादीमट सोदानमिन सिटिन बवट तोरतुरु लबी एति बव अमात्य विमल वीरवंश महता पवसनवा महनुवर प्रदेशये पवति उत्सवयकिन अनुतुरुव माध्यवेद अदहस दक्वमिन अमात्यवरया मे बव पवसुवा පාර්ලිමේන්තු මැතිවරණයක් වෙනවා බොහෝ දුරට ප්‍රකාශ කරලා තියෙනවා අප්‍රේල් 27 යි කියලා මාර්තු 3 වෙනිදෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සිද්ධ කළොත් අප්‍රේල් මාසයේ 26 වෙනි දවසක තමයි මැතිවරණය එන්නේ එතකොට අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නැවත සිහිපත් වීම මේ රටේ සිද්ධ වෙනවා ඒක Tamanට දේශපාලන වශයෙන් විශාල අගතියක් වෙනවා ඒ නිසා කොහොමත් විසිරුවන්න යන නිසා පෙබරවාරි වල එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයත් ලබා දීලා ස්වේච්ඡාවෙන්ම පාර්ලිමේන්තුව විසිරුවන්න පෙබරවාරි මාසයේ අතුරත කටයුතු කළ යුතුයි කියලා එක්සත් ජාතික පක්ෂය තුල දැන් සාකච්ඡා වෙමින් තිබෙනවා. ඒ සාකච්ඡාවට අනුව ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ පෙබරවාරි විසිරුවා හැරලා සිංහල අලුත් අවුරුද්දට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පවත්ව ගන්න. ඒකෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ සිහිපත් වෙන එක වළක්වා ගන්නත් අලුත් අවුරුදු කාලයක ඡන්දයක් තිබ්බොත් අලුත් අවුරුදු උත්සව වලට වැඩියෙන් උදව් කරන්න වෙන නිසා ඒකෙන් බේරෙන්නත් තමයි එක්සත් ජාතික පක්ෂය මේ තීරණයට එමින් තිබෙනවා. ඒගොල්ලෝ ඒ විදිහේ තීරණයකට ආවොත් ආණ්ඩුවක් හැටියට අපි තීරණය කරන්න ඕන. පෙබරවාරි වල ඒගොල්ලෝගේ උමනාව අනුව විසිරුණොත් නැත්නම් අපි දැනට සූදානම් වෙලා ඉන්න ආකාරයට මාර්තු වලම විසිරුණොත් කියලා. පෞද්ගලික කාලයන් තුළ ලාංඡනය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් තිබුණා නම් නොමේරු ලදරු ඒකකවල ඉන්න දේශපාලඥයන්ට තමයි ලාංඡන ගැන ගැටලු තියෙන්නේ. වත්මන් රජයේ මැතිවරණ වේදිකාවේදී ජනතාව වෙත ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට මෙතෙක් අපොහොසත් වී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
ඒකාබද්ධ විපක්ෂය හැටියට හිටපු අහිඳ රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ කණ්ඩායම එදා වේදිකාවක් වේදිකාවක් පාසා ගිහිල්ලා කිව්වා අපි මේ ළමුන්ට දෙන නිල ඇඳුම් වවුචරය අපි නතර කරනවා අපි රෙදි කෑල්ලක් දෙනවා මෙතන දූෂණ වංචා සිද්ධ වෙනවා ඡන්දය දිනලා ජනාධිපති දිවුරුන් දීලා දැන් සති 6ක විතර කාලයක් එනවා පාසල පටන් ගන්නකොට අපි හිතුවේ මේ ඇඳුම් කට්ටලය ඇඳගෙන දරුව පාසලට යයි කියලා මේ ආණ්ඩුවේ තියෙන නොහැකියාව අපිට පෙන්වුව එතන මේ නිලධාරීන් සහ මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මේ කාර්යයට දෙපැත්තට ඇද ඇද හිටියා අද වෙනකොටවත් මේ සඳහා වැඩපිළිවෙලක් නැහැ. මේ ආණ්ඩුව කිව්වේ මේ රටේ කීඩම් කෑල්ලක් අපි සුද්ධන්ට නැත්තම් පරදේශක්කාරීන්ට බදු දෙන්නේ නැහැ කිව්වා. එන්ට විකුණන්නේ නැහැ කිව්වා. කියන්න කනගාටුයි. මේ පාර්ලිමේන්තුවේ වහලා තියෙන වෙලාවක අමාත්‍ය මණ්ඩලයේ තීන්දුවක් ගන්නවා සැංගිල්ලා හෝටලය සහ බේරවැව අසල අක්කර 3ක භූමි භාගයක් සිංගප්පූරු සමාගමකට දෙන්න. කෝ විමල් වීරවංශ මහත්, කෝ ගම්මන්පිල මහත්තයා. දැන් ඇමතිකම් ගත්තට පස්සේ මේ අය කතා නැහැ. හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට වගේ අපිට බලා ගන්න පුළුවන් මේ ආණ්ඩුවේ කෙරුවා මොකද්ද කියලා. කිසිම වැදගත් තීන්දුවක් ගන්න බෑ. තවමත් එක්සත් ජාතික පෙරමුණේ හදපු මේ මුදල් ටිකෙන් යන්තම් මේ වැඩ ටික යනවා. එහෙම නොවෙන්න මේ ආණ්ඩුවට වැලේ වැල් නැතුව වැඩි අපහසුතාවයකට පත් වෙනවා. ඉදිරි අවුරුද්දක් තුල මේ අයට අපි කරපු ව්‍යාපෘති විවෘත කරන්න විතරයි තියෙන්නේ. මේ අය කරපු කේම්මලක් නැහැ. ආල් කිලෝ එක 110 තියෙන එක බස්ස ගන්න බැරි සැලසුම් මොනවද? දරුවට යුනිෆෝම් එක දෙන්න බැරි සැලසුම් මොනවද? මේ විශ්‍රාමිකයින්ට විශ්‍රාම වැටු මාසිකව ගෙවන එකත් අද නතර අතර කරලා තිනවා. මේ ආණ්ඩුව දැන් අල්ලියකට කර ගන්න හදන්නේ ජනතාවට දීපු සහන රාජ්‍ය සේවකින දීපු සහන කප්පාදු කරලා තමයි අර බිලියන 500 එකතු කර ගන්න හදන්නේ ඒක තමයි වැරදිච්ච තැන ආණ්ඩුව ජනවාරි මාස අවසන් වීමට ප්‍රථම බාණ්ඩවල මිල ගණන් අවම කිරීමේ ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ මහතා පවසනවා ඒ ගාල් ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අලුත් අවුරුද්දක ආරම්භය වගේම රට ගොඩ යන අවුරුද්ද මම විශ්වාසයෙන් කියනවා ජනාධිපතිතුමාට අගමැතිතුමයි තුමාට රට ගොඩ නගන්න හැකියාව ලැබෙන විශ්වසනීය අවුරුද්දයි මේ ආරම්භ වෙන්නේ වර්තමාන ජනාධිපතිතුමා වැඩ පටන් ගන්න තියෙන්නේ මේ ගැන විපක්ෂ කට්ටිය හාස්‍යයට ලක් කරලා වැරදි කරපු අයගේ වැරදි වහගන්න බලාගෙන ඉන්නවා මේ පාලනය අසමත් කියලා මේ පාලනය මේ රට ගැලපෙන්නේ නැහැ කියලා මේ ගැන ජයග්‍රහණය රට ලබා දෙන ජයග්‍රහණ වැරදි විදියට පාවිච්චි කරන්න කට්ටිය උපදෙස් ගන්න ජනවාරි පළවෙනිදා ඉඳලා බඩුමිල වහිනවා මට ගණන් හිලව් ඇතුව කියන්න පුළුවන් 120 අට වෙනකම් පල්ලෙ හඩ බය ඒ යට පේන විදිය එක්සත් ජාතිපක්ෂයේ මන්ත්‍රීවරුන්ට බඩු මල්ල බර අඩු වෙන හැටි පේන්නේ නමුත් අපිට තව සතියක් යනකොට බඩු මිල අඩු කළා බඩු මල්ලේ බර වැඩි කළා පෙන්වන්න පුළුවන් කියලා අපි විශ්වාසයෙන් කියනවා අර්ථ සුඛෝපභෝගී බස් රථ සේවාව පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට සතියක කාලයක් ලබා දී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා සෙමි ලක්ෂරිහෙවත් අර්ධ සුඛෝපභෝගී බස් රථ ලේබලය සහිතව දහවණය කරන බස් රථ තුලින් මහජනතාවට ප්‍රමාණවත් පහසුකම් සහිත සේවාවක් ඉටු නොවන බැවින් එම සේවාව අහෝසි කරන ලෙසට මගී ජනතාව ප්‍රවාහන අමාත්‍යාංශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලීම් කර තිබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා මෙම කරුණ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් විසින් මගින් දසදහසක් ආශ්‍රිතව සමීක්ෂණයක් සිදු කර ඇති අතර එම සමීක්ෂණයට සහභාගී වූ ජනතාවගෙන් 68%ක්ම ප්‍රකාශ කර ඇත්තේ මෙම සේවාව තවදුරටත් අවශ්‍ය නොමැති බවයි මගී ජනතාවගෙන් 68%ක් ප්‍රකාශ කර තිබෙන්නේ ඔවුන් බස් රථයට ගොඩ වී ඇත්තේ එම බසේ අර්ධ සුඛෝපභෝගී බසයක් බව නොදැන බවයි අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ මගී ප්‍රවාහන කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම බස් රථ ව්‍යාපාරයේ යෙදී සිටින නියෝජිතයින් කිහිප දෙනෙක් සමග සාකච්ඡා කර තිබෙනවා එම පිරිස ප්‍රකාශ කර ඇත්තේ අර්ධ සුඛෝපභෝගී නාමය සීක්‍රගාමී සීමිත නැවතුම් ලෙස වෙනස් කර දහවණයට ඉඩ සලසන ලෙසයි කිසිදත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ නම වෙනස් වුවද අය කරන මුදල් වෙනසක් නොවන නිසා එම තීරණයට එකඟ විය නොහැකි බවයි අර්ධ සුඛෝපභෝගී සේවාව ක්‍රියාත්මක වන්නේ නම් මේ සඳහා ජාතික ගමනාගමන කොමිසම විසින් නියෝග කර තිබෙන පහසුකම් වන ආසන ප්‍රමාණයට පමණක් මගී ජනතාව ඇතුළත් කර ගැනීම ආසනවල හිස පහසුවෙන් තබා ගත හැකි වන පරිදි පහසුකම් සැලසීම සහ සීමිත නැවතුම් පොළ පමණක් නවත්තා දහවණය කිරීම කළ යුතු වෙනවා ඒත් බස් රථ නියෝජිතින් මේ සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශ නොකළ අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තම ව්‍යාපාරය කඩා වැටීමට ඉඩ නොදී පවත්වාගෙන යාමට ඉඩ ලබා දෙන ලෙසයි ඒ අනුව සතියකින් අනතුරු අර්ධ සුඛෝපභෝගී සේවාව පවත්වාගෙන යාම පිළිබඳව අවසන් තීන්දුව ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා
ජනතා මතයට ගරු කරමින් එක් සජාතික පක්ෂයේ නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට කටයුතු කරන ලෙස එක් සජාතික පක්ෂයේ පක්ෂිකයින් ආරක්ෂා කිරීමේ සංවිධානය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක්සත් ජාතික පාක්ෂිකයින් ඉල්ලා සිටින්නේ වෙනින් කවුරුත් නෙමෙයි, අද අපේ පක්ෂයේ නියෝජ්‍ය නායක එවැගේම අපේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාව පත් කරන ලෙස තමයි බහුතර පාක්ෂිකයින්ගේ ඒකායන පරමාර්ථය බලාපොරොත්තුව. අද මේ වන විට එක්සත් ජාතික පක්ෂ නායක අපේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා අවුරුදු 25ක් පක්ෂ නායකත්වයේ කටයුතු කරමින් පක්ෂයේ මේ දක්වා රැගෙන ආවා. ඒ වෙනුවෙන් අපි එතුමාට ගෞරව කළ යුතුයි. අද එතුමා තවදුරටත් පක්ෂ නායකත්වයේ ඉන්න බලාපොරොත්තුවක් නැහැ. මම සුදුස්සෙකුට ඒ අවස්ථාව ලබා දීමට සූදානම් කියන පණිවිඩය මාධ්‍ය සාකච්ඡා ගන්නවකදීම ඉදිරිපත් කළා තියෙනවා. එහෙමනම් අපි එතුමාට මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටින ඉල්ලා සිටින්නේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ඔබතුමා එදා ප්‍රජාතන්ත්‍රවාදීට ගරු කරන පුද්ගලයෙක් විදිහට එදා අග්‍රමාත්‍ය ධූරය පුජන එක්සත් පෙරමුණට පරිත්‍යාග කළා. ඔබතුමා ඒ අග්‍රමාත්‍ය ධූරයෙන් ඉවත් වූවා වගේ ප්‍රජාතන්ත්‍රවාදීට ගරු කරන නායකයෙක් විදිහට ඔබතුමා මේ පක්ෂයේ අහිංසක පාක්ෂිකයින් පිළිබඳ කල්පනා කරලා බලලා ඉදිරි මහමැතිවරණයෙන් ජයග්‍රහණයක් කරා ගෙන යාමට හැකි පාක්ෂිකයින් ඉල්ලා සිටින එකම නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමාව ප්‍රමාද නොකර ඔබතුමාගේ ආශිර්වාදයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාව පත් කරන්න අවශ්‍ය පියවර ගන්න කියන ඉල්ලීම තාම කාරණික ඉල්ලා සිටිනවා. බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට ඉදිකළ පළමු වන හා ප්‍රධානතම පාලම ලෙස සැලකෙන කටුගස්තොට පැරණි යකඩ පාලම මේ වන විට දිරාපත් වීම හේතුවෙන් අනතුරුදායක තත්ත්වයට පත්ව තිබෙනවා. කුස්තොට පැරණි යකඩ පාලම මේ වන විට දිරාපත් වෙමින් අනතුරුදායක තත්ත්වයට පත්ව තිබෙනවා. බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙරට ඉදිකළ පළමු වන ප්‍රධානතම පාලම මෙයයි. මීට පසුර 160කට පමණ පෙර මෙම පාලම අශ්ව කරත්ත ගමන් කිරීම සඳහා පමණක් භාවිතා කර ඇති අතර පසුව රථවාහන ගමන් කිරීම සඳහාද භාවිතා කර තිබෙනවා. කෙසේ නමුත් මෙම පාලමට සමාන්තරව කටුගස්තොට මහවැලි ගඟ හරහා නව පාලමක් ඉදි කර ඇති අතර මේ වන විට පැරණි පාලම භාවිතා නොකිරීම හේතුවෙන් යකඩ දිරාපත් වී පාලම අනතුරුදායක තත්ත්වයට පත්වෙමින් තිබෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ පාලම සංරක්ෂණය සඳහා අවශ්‍ය නිසි පියවර ගන්නා බවයි. ත්‍රිකුණාමලයේ හබරණ ප්‍රධාන මාර්ගයේ ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාව මේ දිනවල වනාලීන් ගම්වැදීම හේතුවෙන් දැඩි අවදානම් තත්වයකට මුහුණ පා ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. ත්‍රිකුණාමලය හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ මේ දිනවල නිරන්තරයෙන් වනාලීන් ගැවසීම බහුලව සිදුවන බව ප්‍රදේශවාසීන් පවසනවා. මේ හේතුවෙන් ත්‍රිකුණාමලය හබරණ ප්‍රධාන මාර්ගයේ දහවනේ වන වාහනවලට සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවටද දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ. මේ අතර දෛනිකව ගම්වදින වනාලීන් හේතුවෙන් වගාබිම් වලටද හානි සිදු වී ඇති බවයි ප්‍රදේශවාසීන් සතහන් කළේ. එළියට බහින්න බය, ටොයිලට් එකටවත් යන්නේ. අලි ඇවිල්ලා කෑම හොයාගෙන ඉන්නේ. කෑම වලට මේ දැන් කන්න දෙයක් නැහැ. කොළොක්කු අපි අයින් කරලා තියෙන්නේ. ඒ වුණාට මේ අලිත් අනාරක්ෂිතයි. මොකද වාහන විතර මේ හැම මේ පාරේ යන වාහන වල අය දන්නේ නැති අලිය කොහෙන් පණීද කියලා. ගම්වදලා අපි තියෙන පොල්ගස්, එතකොට මඤ්ඤොකා ගස්, ඒවා මේවා කිසි දෙයක් අපිට වදාවක් කරගන්නේ නැහැ. අපිට කරන්ට් එකක් දාලා දුන්නාට පාරේ මුරපොලක් අපිට ලබා දුන්නේ නැහැ. වගකිව යුතු බලධාරීන්ගේ නිසි අවධානය යොමු කර ප්‍රදේශවාසීන්ගේ ජීවිතයට දැඩි තර්ජනයක්ව පවතින මෙම වනාලි ගැටලුවට නිසි විසඳුමක් ලබා දෙන ලෙස ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. අලි එන්නේ දැන් අර කරන්ට් අටින් මෙහා පැත්තේ පාර දිගේ. ඔව්. පාරේ කොනට මොන හරි ගාඩ් රූම් එකක් හරි මොන හරි දෙන්නෙක් හරි දාලා යම් යදෙව්වොත් සමහර විට ටිකක් මේක වැඩ පැත්තේ කියලා හිතෙනවා. කරන්ට් අට එකෙන් එනවනේ, කොහොමවත් ලීයක් හරි දාලා කොටයක් දාලා හරි එනවා. අලියා මොනවද ඉතින් අපිට යන්දයක් කරලා දෙන්න කියන්නේ? ඉතින් ජීවත් වෙන්නේ කොහොම? පේනවනේද කඩ කීයක් තියෙනවා, කී දෙනෙක් ජීවත් වෙනවා? දුප්පත් මිනිස්සුන් ඉතින් හැමෝම මනුෂ්‍ය ජීවිතයක් නැති කරගත්තට පස්සේ අපිට වැඩක් නැහැ කතා කරන්නේ.
ක්‍රියාමාර්ගයක් අපිට ලබා දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගේම වරණස්සන ඇමතිලේ ඔක්කොගේම අපි ඉල්ලයි. දැන් රටවට පුවත් කිහිපයක් කෙටියෙන්. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරිය ආරම්භ කර තිබෙනවා. ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ අඩ්මිරාල් ඔෆ් ද ෆ්ලීට් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සිය දුරෙන් විශ්‍රාම කර ලැබුවේ පසුගිය 31 වනදායි. මෙතර පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පොලිස් මාධ්‍ය කොට්ටාසේ නව අධ්‍යක්ෂ තනතුරේ වැඩබාර කනු ලැබුවා. නව වසරේ පළමු පාසල් වාරය අදින් ආරම්භ වුණා. ඒ අනුව රජයේ සහ රජ අනුමත පෞද්ගලික පාසල් අද දිනේ සිට ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර උඩුගම අධ්‍යාපන කලාපයේ ඕපත මහ විද්‍යාලයේ සිසුන් පිළිගැනීම සඳහා ඕපත ගමේ ආරච්චිලා විදුහලට එක්ව සිටීම විශේෂත්වයක් වුණා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන 2020 තරගාවලියේ ජයග්‍රහණය පන්දු යවන්නන්ගේ හැකියාව මත රඳා පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා. තරගාවලිය සඳහා ඉන්දියා බලාපිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අදාළියම කටුනායක ගුවන්තොටුපලින් ඉන්දියාව බලාපිටත්ව ගියා. ඉන්දියාව අපි දන්න හැමෝම T20 හරි අමාරු කණ්ඩායම පරාජය කරන නමුත් අපි බලාපොරොත්තුව ඔවුන්න කෙසේ හෝෙහිදී පරාජය කරන්න. ඒකට පන්දු යවන්නන් විදියට මම දැන් ලොකු දෙයක් කරන්න තියෙනවා. මොකද අපි දැක්ක පසුගිය තරගාවලියේදී ඔවුන් ලකුණු 200ක් 230ක් අතර ප්‍රමාණයක් ලබා ගන්නවා. දැන් මේ පන්දු යවන්නන් විදියට අපි හොඳින් පන්දු යවුවොත් අපිට තරඟ ජයග්‍රහණ හැකියාව තියෙනවා. කොහොමුණත් අපේ බලාපොරොත්තුව තියෙන්නේ මේ තරගාවලිය කෙසේ හෝ ජයග්‍රහණය කරන්න. ඒකට මම දැන් සියලුම ක්‍රීඩකයන් සහ හුණුකරුවන් ඔවුන්ගේ හැකි උපරිමය දවන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. මේක කණ්ඩායමක් කියලා කාටවත් අන්වෙන සම්බන්ධතාවයක පවත්වා ගැනීම හෝ දිරිගැන්වීම මත තියෙන තරගාවලියක් නෙමෙයි. තරඟය තුළ දක්වන දක්ෂතාවය තමයි අවසානයේදී කණ්ඩායමක් විදිහට රිසල්ට් එකක් එන්නේ. කෙසේ හෝ Tamanට හම්බෙන අභියෝගය ජයග්‍රහණය කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒකෝර ටීම් එකක් විදිහට තරඟයේ අවසානයේදී හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වෙනවා. යළිතමම සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.